කරුණාකර අපි ඉල්ලන්නේ පක්ෂය විපක්ෂය දේශපාලන පැත්තකින් තියෙන අපි තරුණ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ නවක മന്ത്രിවරු දයසිරි ජයසේකර කියන විදිහට නරගම පාර්ලිමේන්තුවේ අපි දඟකාර മന്ത്രിවරු ඔව් දයසිරි ජයසේකර ඇමතිතුමාට වැදගත් ජයසිරි ජයසේකර ඇමතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත නායකත්වයේ බලාපොරොත්තු වෙමින් ඉන්න වැදගත් දයසිරි ජයසේකර ඇමතිතුමාට මතක් කරන්න ඕන අපි පාර්ලිමේන්තුවේ නරක පාර්ලිමේන්තුවේ දඟකාර മന്ത്രിවරු විදිහට අපි බොහොම ආඩම්බරයෙන් මතක් කරනවා මේ නිෂ්පාදන ව්‍යාපෘතිත් එක්ක මේ හදාගන්න අපිට අවකාශය ලබා දෙන්න ඒකට අකුල් හෙලන්න එපා කරුණාකර මේ සාර්ථක අයවැයක් අභිමුඛව අපි ඉන්නේ කියන කාරණා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ කාබනික වගාව ඒ වගේම උද්ඝෝෂණ සහ පොහොර නැව. ඉතින් නැව සම්බන්ධව කතා කරනවා. දැන් නැව එනවලු. ඊළඟට මේ ලොකු ශාල ප්‍රවෘත්තිය දැන් වෙන ප්‍රවෘත්ති නෑ අපේ රටේ. මේ නැව තමයි ප්‍රවෘත්තිය. දැන් ඔව් මෙන්න දැන් කිලෝමීටර් 5ක් ආසන්න මුහුද කොළඹ වරාය ආසන්නයේ නැව නවතා ඇත. දැන් 13ක් ආසන්නයේ නැව නවතා ඇත. දැන් මේ කලුතර ආසන්නයෙන් ගමන් කරනවා ඇත. දැන් ගාල්ල ආසන්නයෙන් ගමන් කරනවා ඇත. ඊයේ වතුර ලීටර් මෙච්චර ප්‍රමාණයක් ලබා දී ඇත. කෙසෙල් කිලෝග්‍රෑම් මෙච්චර ප්‍රමාණයක් ලබා දී ඇත. මෙන්න අපේ රටේ දැන් අපිට ප්‍රවෘත්ති. දැන් බලන්න මේක අපි කතා කරන්නේ. දැන් අපි පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමා ගරුවග්‍ර අමාත්‍යතුමා විශේෂභාර කෘෂිකර්ම විශේෂභාර අමාත්‍යතුමා වරාය විශේෂභාර අමාත්‍යවරයා කකුල් දෙකෙන් හිටගෙන කතා කරන්න තියෙන කටින් කතා කරලා සපත කරලා කිව්වා මේ නැව මොන හේතුව නිසාවත් ලංකාවේ වරාය ඇතුළට ගන්නෙ නැහැ කියලා. එහෙම කියද්දිත් දැන් කියනවා සුනිල් හඳුන්නේත්ටි නෑ මේ වරායෙන් කොමිස් ගාලලු. දැන් අරිය කෝප් කමිටුවේ කතා කරා. කෝප් කමිටුවේ කතා කරලා හොරකන් ටික එළියට ආවා. සුනිල් හඳුන්නේත්ටි හිටියේ කෝප් කමිටුවේ. මලික් සමරවීර වික්‍රමගේ සල්ලි වලට යට වෙච්ච සුනිල් හඳුන්නේත්තිලා මේ රට ගැන එදා කතා කරාද? හම්බන්තොට වරාය විකුණනකොට සුනිල් හඳුන්නේත්තිලා කතා කරාද? ටිල්වින් සිල්වලා කතා කරාද? අනුර කුමාර දිසානායකලා කතා කරාද? කිසිම දවසක යහපාලන ආණ්ඩුවේදී කතා නොකරපු පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ යහපාලන ආණ්ඩුවේ නායකයන්ට කනට කර කතා කරන අපි මාධ්‍ය හරහා අධ්‍යක්ෂ ජනතා විමුක්ති පෙරේ മന്ത്രിවරු යහපාලනයේ සල්ලි සාක්කුවට වැටිච්ච සල්ලි කාක්කන්ගේ ඉලාච්චුවට වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණේ රටට ආදරෙයි කියන මහලොකු දේශමාමක බලවේගයේ නායකයෝ ටික එදා කට අරිනතෝ කුක්කෝ වගේ ඉඳලා අද බොරුවට රට ගැන කතා කරනවා. අද රට ගැන කතා කළා ගමෙන් පටන් ගමු කියන නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා මේක දූපතක්. මේක වටේ මුහුද තියෙන්නේ. මේ මුහුද වටේ නැව් ගියාට අපිට කරන්න දෙයක් නැහැ. මුහුද වටේ නැව් යන්න පුළුවන්. අපේ රටේ නීතිය අනුව මොන හේතුවක් නිසාවත් මේ නැව අපේ රටට බාරගන්නේ නැහැ කියන කාරණාව නැවත වතාවක් පාර්ලිමේන්තුවේ පසුපෙළ වගකීම් යුතු മന്ത്രിවරයෙක් විදිහට මම ඉතා පැහැදිලිව රජ වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශ කරනවා.